විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතා තවත් හරියටම මාස 3කින් එනම් ලබන සැප්තැම්බර් මාස 17 වෙනි දින විවාහ දිවියට එළඹෙන බව ප්‍රකාශ කර තිබෙනවා. නාම රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය විවාහය සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් කර ඇත්තේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාටයි. කෙටි සංචාරයක් සඳහා ඉකුත්තා දිවයිනට පැමිණි නරේන්ද්‍ර මෝදි මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ මුනිදාස කුමාරතුංග පාරේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී එනම් ඉන්දියා හවුස්හිදී පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද එහි ගොස් සිටි අතර නාමල් දුටු විගසම ඉන්දිය අගමැතිවරයා සිනාමුස මුහුණින් ඔහුගෙන් තොරතුරු විමසා සිටියා. එවිට නාමල් රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝදිට ප්‍රකාශ කර සිටියේ තමා සැප්තැම්බර් මස 17 වන දින විවාහ වන බවයි. එසැනින්ම ඉන්දියානු අගමැතිවරයා සැප්තැම්බර් මස 17 වැනි දිනම තෝරාගත්තේ ඇයිදැයි විමසා සිටියා. නාම රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට පිළිතුරක් දීම ටිකක් පමා වී ඇති අතර එසැනින් ඊට මැදිහත් වූ විපක්ෂ නායක සැප්තැම්බර් 17 වෙනිදා නැකත් දිනයක් වන හේන් ඒ දින තෝරාගත් බව පැවසුවා. නරේන්ද්‍ර මෝදි මහතා ඊට පිළිතුරු දෙමින් එදින තමාගේ උපන්දිනය බවද ප්‍රකාශ කළෙන් එහි සිටි පිරිස සතුටු සිනා පහළ කළා. නාම රාජපක්ෂ මහතා සමග යුග දිවියට එක්වන වාසනාවන්තිය කවුරුන්දයි විමසා බැලූ අතර ඇය මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ සහ කෙටිදුර දාවට ශූරියක ලෙස කලක් නමක් දරා සිටි අරුණී වික්‍රමරත්න දෙපළගේ එකම දියණිය බව දැනගන්නට ලැබුණා. තිලක් වීරසිංහ මහතා මෙරට සංචාරක හෝටල් කීපයක අයිතිකරුවෙක් ලෙසද සැලකෙනවා. කෙසේ වෙතත් මෙම විවාහයේ ප්‍රධාන උත්සවය සැප්තැම්බර් මාස 17 වන දින තංකල්ලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඊට දින කීපයකට පෙර ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු කිරීමට නියමිතයි. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.